ඊළඟ සුදුරජීවී ආකාරය ඒ තමයි පුතේ දිලීර දිලීර කියලා අපි කියනවා. දැන් මෙතන දිලීර දෙකක් ඔයාට දීලා තියෙනවා එකක් මියුක අනිත් එක සැකරොමයිසිස්. සැකරොමයිසිස් කියන්නේ පුතේ ඊස්ට් වලට. සැකරොමයිසිස් කියලා කියන්නේ ඊස්ට් වලට. මියුක කියලා කියන්නේ පුතේ පාම් පුස් වලට. සර් පාම් වල හැදෙන පුස් විතරද? නෑ නෑ. අර පොල් කෑලි වල හැදෙන පුසුත් මේවම තමයි මියුකම තමයි. හරි මියුකම තමයි. හොඳයි කොහේ හරි අර පාන් කෑලි වල පොල් කෑලි වල ඔය ආහාරයක් තිබ්බට පස්සේ නරක් වෙච්ච ඔකේ ඔය පුස් බැඳෙන්න පුතේ කළු පාට ඒ බොහෝ විට මියුක කියන දිලීරේ තමයි. මේ දිලීර ගැන සාකච්ඡා කරවුවොත් දැන් බැක්ටීරියාව නම් ඒක සෛලිකයෝනේ පුතේ. මේගොල්ලන් එහෙම නෙවෙයි. ඒක සෛලිකයොත් ඉන්නවා. දැන් උදාහරණයක් ඊස් කියන්නේ ඒක සෛලික දිලීරයක්. බහුසෛලික දිලීරත් ඉන්නවා පුතේ. බහුසෛලික දිලීරත් ඉන්නවා ඒක සෛලික දිලීරත් ඉන්නවා. ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ පියවැසින් පවා දැක්ගත හැකිය. මතකද ඔයාට? මේ හතුවල මේ හතු එහෙම නැත්නම් බිම්මල් කියලා කියන්නේ මොකද්ද? බිම්මල් කියලා කියන්නේ මේ දිලීරවල ප්‍රජනක ව්‍යුහයක්. ඇත්තටම බිම්මල් වල දිලීර ජාලය තියෙන්නේ පොළවේ අස්සේ. ඔයා වුණනම් ඔය හත්තක් තියෙන තැනකට ගිහිල්ලා හිමීන් දැරේ හත්ත යටට පොඩ්ඩක් හාරලා බලන්නකෝ. ඔයාට සුදු පාට නූල් දෙයක් ගන්න පුළුවන් වෙනවා. මේ යට සුදු පාට නූල්. ඒ තමයි දිලීර ජාලය පුතේ. ඒ තමයි දිලීර ජාලය. ඒතර අපි කන්නේ හතු කියලා මොකද්ද? මේ වර්ගයා බෝ කරන්න හදාගත්ත බිම්මල තමයි අපි කන්නේ. ඒකත් මතක තියාගන්න. හොඳයි. සාමාන්‍යයෙන් දිලීර ඉන්න පුතේ තෙතමනේ සහිත තැන්වල. ඔය එළියේ වත්තට එහෙම ගිහිලා කොළ රොට් ටිකක් තෙත කොළ රොට් ටිකක් පෙල්ලලා බලන්න සුදු පාට නූල් නූල් වගේ තියෙනවනේ. තෙතමනේ සහිත පරිසරවල තමයි පුතේ දිලීර ඉන්නේ. මේක විශේෂයෙන් මතක තියාගන්න. එයාට තෙතමනේ අවශ්‍ය වෙනවා. තව එකක් මෙතන නැති වුණත් මම ඔයාට කියන්නම්. දිලීර වලට ඔයාගේ ඇඟේ අස්සේ ඉන්න බෑ. හරි? දිලීර වලට ඔයාගේ ඇඟේ අස්සේ ඉන්න බෑ. මොකද පුතේ ඔයාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යිනේ. ඒ උෂ්ණත්වය එයාට වැඩි දරා ගන්න බෑ. එයා මිය යනවා. එහෙනම් දිලීර වලට ඇඟේ අස්සේ ඉන්න බෑ. හැබැයි ඇඟෙන් පිටනම් ඉන්න පුළුවන් නේ. අලුහන්ද අද කුෂ්ඨ වගේ ඉස්සොරි වගේ දේවල් හදන්නේ ඇඟෙන් එළියනේ පුතේ. ආන්න එහෙනම් දිලීර ඇඟෙන් එළියේ ඉන්න පුළුවන්. දේහේ මතු පිට ඉන්න පුළුවන්. දේහේ තුල ඉන්න බෑ. එහෙනම් ඔන්න ඔය කාරණේත් ඔයා දිලීර ගැන මතක තියාගන්න.